ලංකා රාජ ඉතිහාසයේ අවසාන රාජධානිය විදිහට සලකන මහනුවර රාජධානිය අවුරුදු 52ක් විතරම පාලනය කළ ප්‍රබලතම රජ කෙනෙකු විදිහට දෙවන රාජසිංහ රජුරුවන්ව හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මෙතුමා මරණයෙන් පසුව රාසින් දෙයියෝ බවට පත් වුණා කියලා තමයි ජන ප්‍රවාදවල කියවෙන්නේ. ඉතින් දෙවන රාජසිංහ රජුරුව පිළිබඳව ඔබ දන්න තොරතුරු වලට අමතරව බොහොම අප්‍රකට තොරතුරු කිහිපයක් අද ඔබ වෙත ඉදිරිපත් කරන්නයි අපි සූදානම් වෙන්නේ. රජු රවටන්නට තෑගි දුන් ලන්දේසීන්. ලන්දේසීන් බොහොම කපටි ආකාරයෙන් උඩ රට රජු රවටමින් තමන්ට අවශ්‍ය දේවල් ලබාගත් ජාතියක් විදිහට ප්‍රසිද්ධියක් උසුලනවා. රාජසිංහ රජුරෝ විනෝදය පිණිස කුරුල්ලන් ඇති කරන්න ඉමහත් කැමැත්තක් දක්වපු රජ කෙනෙක්. ඉතින් ලන්දේසීන් තමන්ගේ සිරකාරිය 8 දෙනෙක් නිදහස් කරගන්න විශාල දඩයම් උකුස්සෙක් තෑගි දීලා තියෙනවා. ලන්දේසීන්ගේ මේ තෑග්ගට රජතුමා කොච්චර සතුටු වුණාද කියනවනම් සිරකාරිය 8 දෙනා නිදහස් කරලා නතර නොවී අස්වැල්ල අධිකාරම් ඇතුළු පිරිසක් මේ 8 දෙනාගේ ආවතේව වලටත් යවලා ලන්දේසීන් ලබා දුන් තෑගි වලට හැම වෙලේම දෙවන රාජසිංහ රජුරුව රවට්ටන්න අවස්ථාව ලැබිලා නැහැ. එක්වරක් ලන්දේසි සිරකරුවන් නිදහස් කිරීමට ලන්දේසි තානාපතිවරේ මහනුවරට ගිහින් තිබුණේ රජුට තෑගි පිණිස සිංහයෙකුත් අරගෙනමයි. ඒ කාලයේදී රජු ඉඳලා තියෙන හඟුරංකෙත. ඉතින් රජු උකුස්සට අච්චර කැමති වුණා නම් සිංහයාට කොච්චර කැමති වෙයිද කියලා තානාපතිවරයා මහනුවර නතර වෙලා සිංහයාව විතරක් හඟුරංකෙත යවලා. කෑම නැතිව කොහොම හරි සිංහයා හඟුරංකෙතදී මැරිලා තියෙනවා. ඒ තානාපති මහනුවරට ඇවිත් මාසයක් ගත වුණාට පස්සේ සිංහයා මැරුණට පස්සෙලු රජතුමා අදාළ තානාපතිව හඟුරංකෙතට කැඳවලා තියෙන්නේ. මාසයක් ගත වුණත් ධනාත්මක පිළිගැනීමක් නොලැබුණ හින්දා තානාපතිවරයා ආපසු යාමට පිටත් වෙලා ඉවසීමක් නොමැති තානාපතිවරයෙක් කියයි රජු ඔහුට දොස් කියලා අපූරු දඬුවමක් ලබා දුන්නලු. ඒ අපූරු දඬුවම තමයි දින 3ක් එකම ස්ථානයේ හිටුවා තැබීමලු. ඔන්න ඉතින් රජු රවටන්නට තෑගි ගෙනාපු තානාපතිට දඬුවම් විඳලම තමයි යන්න වෙලා තියෙන්නේ. තවත් අවස්ථාවකදී රජතුමා තමන් ළඟ හිටපු පාලනය කරන්න බැරි ඇතාව ලන්දේසීන්ට යවලා තියෙනවා තෑග්ගක් විදිහට. කොහොම වුණත් මේ ඇතාව ආම්බාම් කරගන්න එක නම් ලන්දේසීන්ට හිතන තරම් ලේසි වෙලක් නැහැ. කන්ද උඩරට රජුරෝ දීපු තෑග්ගක් නිසා ප්‍රතික්ෂේප කරන්නත් බැහැනේ. හරියට උණුහින්ද බොන්නත් බෑ, කිරිහින්ද අහක දාන්නත් බැරි තත්වයකට වැටුණු ලන්දේසි අන්තිමට මේ මහා ඇතා හීලෑ කරගන්න තවත් ඇතුන් දෙදෙනෙක් රජුගෙන් ඉල්ලුවා. රජුරෝ ලන්දේසින්ට තව ඇතු දෙන්නෙක් නම් දුන්නා. හැබැයි නිකම් නෙවෙයි, ලන්දේසින්ගේ සියලු වියදම් අය කරගෙන ඔන්න ඔහොමයි දෙවන රාජසිංහ රජුරෝ ලන්දේසින්ට තෑගි දුන්නේ. දෙවියන්ටත් අභියෝග කළ දෙවන රාජසිංහ රජතුමා. දෙවන රාජසිංහ රජතුමා මුල් කාලයේදී දෙවියන්ව විශ්වාස කළ කෙනෙක් නම් නෙවෙයි. ඉතින් රජුරුව පේන කියන සාත්‍රකරුව ගෙන්වලා පැනයක් යොමු කරනවා. පේනෙන් බලලා පිළිතුරු කියන්න කියලා. වැරදි පිළිතුරක් ලැබුණොත් නම් ඉතින් අයිති මරණයම තමයි. ඔය විදිහට කන්ද දේවාලයේ හිටපු කපු මහතාටත් දෙවන රාජසිංහ රජුරෝ අභියෝග කළාලු. තමන්ගේ දෙවියන්ගේ බලය සත්‍යයි නම් තමන්ට හාස්කමක් පෙන්වන්න කියලා. කපු මහත්තයත් හොඳටම දැනගෙන ඉඳලා තියෙනවා හාස්කමක් රජුරුවන්ට පෙන්වන්න බැරි වුණොත් තමන්ටත් අයිති වෙන්නේ මරණයම තමයි කියලා. ඉතින් කපුරාලත් දෙවියන්ට හොඳින් පේවෙලා කන්නලව් කරලා නින්දට ගියාලු. නින්දේදී හීනෙන් දෙවියන් පෙනිලා පහෝදාට කරන්න ඕන දේවල් පිළිබඳව කපුරාලට උපදෙස් ලබා දුන්නලු. කපුරාල රාජමාලිගාවට ගිහින් රජතුමා බැහැදක්කලු. රජතුමා තමාගේ සුළඟිල්ල සුදු රෙදිකඩකින් වහලා කපුරාලට අණකලාලු මෙහි ඇත්තේ කුමක්ද කියන්න කියලා. සිහිනෙන් දෙවියෝ දීපු අනපරිදි කපුරාල මෙහෙම කිව්වලු. දෙවියෝ බුදුවන්ඩ ඇඟිල්ලේ පණුවන් ගසා ඇතැයි කියා
මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු නොවුණු රජතුමා ශනිකව රෙදිකඩ ඉවත් කරාලු. රජුරුවන්වත් පුදුමයට පත් කරමින් රජුරුවන්ගේ ඇඟිල්ලේ ඇත්තටම පණ උගහලලු. මේ හාස්කම හින්දා අන්තිමට කපුරාලට තෑගි බෝග දීලා දේවාලයට ගම්වරයෙකුත් පූජා කරලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රදේශයේ දොඩම්බල ගමේ පිහිටි දොඩම්බල දේවාලයත් දෙවන රාජසිංහ රජුරුවන් ගැන කතා කරද්දී සුවිශේෂී ස්ථානයක්. රජතුමා දවසක් දොඩම්බල දේවාලය ළඟින් යද්දී විශාල හඬක් සමග රජතුමා ගමන් කළ දෝලාව දෙකඩ වෙලා තියෙනවා. දෝල උසුලන්නෝ රජුරුවන්ට දන්වලා තියෙන්නේ දොඩම්බල දේවාලය අසලින් දෝලාවක කාටවත් යන්න බෑ කියලා. රජුරුවන්ටත් වඩා බලවතා කවුද කියලා රජුරුවන්ට බොහොම තරහ ගියාලු. උඹලගේ දෙවියන්ට ඔය තරම් බලයක් තියෙනවනම් මේ දෝලාකඳ නැවතත් තිබුණ ආකාරයට සාදා පෙන්නපල්ලා කියලා මහහයියෙන් කෑ ගැසුවලු. රාජ උදහසට බය වුණු කපුරාල හොඳින් පේවෙලා දෙවියන්ට කනලව් කරන්න පටන් ගත්තලු. මොහොතක් ගත වුණා විතරයිලු නැවත දෝලාව තිබුණ තත්වයටම පත් වුණාලු. සිදුවුණ සිදුවීම දැකලා මෙම ස්ථානය කෙරෙහි පැහැදුණු දෙවන රාජසිංහ රජුරෝ දොඩම්බල දේවාලය ඉදි කරලා දුන්නලු. ජන ප්‍රවාදවල හැටියට මේ දේවාල භූමියේ අද දක්නට ලැබෙන ගොඩනැගිල්ල එදා දෙවන රාජසිංහ රජුරෝ ඉදි කළ ගොඩනැගිල්ලලු. මේ වගේ වීඩියෝ තවත් නරඹන්න ඔයා කැමති නම් අපේ චැනල් එකට subscribe කරන්න. පහළ තියෙන bell button එකත් click කරලම තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ වලට like කරන්න, share කරන්න අමතක කරන්න එපා.